හිතන්නේ මේ මේ මෙවර ජනතාවට ඉතාමත්ම මම හිතන්නේ ලැබෙන්න පුළුවන් හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා රටේ අනාගතේ යන දිශාව තීරණය කරන්න. මොකද ඉතාමත් පැහැදිලි දැන් දවස් තුනක් විතර කලින් රටේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ලද ආකාරයට අද රට තියෙන්නේ කොයිතනකද කියලා මොන වගේ ප්‍රවාහයන්ද මේ දෙපැත්තේ තියෙන්නේ කියලා ඒ අනුව බුද්ධිමත් ජනතාව මම හිතන විදිහට ඉතාම කරුණාකාරීව තීරණය කරන්න ඕන කා විසින්ද කා කොහෙනි පුද්ගලයන්ද පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ තමන්ව නියෝජනය කරමින් කියලා මම ඇත්තටම දකින්නේ මම පැහැදිලිව කියනවා දැන් අපිට අපේ සමහර කැඳදායක ඉන්නවනේ මොනවා කරත් අහවල් පක්ෂය කියලා කියන්නේ. ඉතින් මම හිතන්නේ ජනතාව කොහොමද ඒක තීරණය කරන්න ඕනේ මම හිතන්නේ ජනතාව ඉතාමත් පැහැදිලි අපට ඉතාමත් තොරතුරු තියෙනවා යම් කිසි පුද්ගලෙක් ඡන්දෙ ඉල්ලන වෙලේ කවුරුගේ අවුරුදු 5 කවුරුගේ අවුරුදු 10 ක්‍රියා කරේ සමාජය තුළ ක්‍රියා කරේ කොහොමද කියන එක. ඉතින් ඒ අනුව අපිට පැහැදිලිව ජනමාධ්‍ය මගින් හෝ යම් කිසි අනිත් ක්‍රම මගින් තොරතුරු ලැබිලා තියෙනවා නම් යම් කිසි පුද්ගලයින් විසින් කරන ලද මැර වැඩ ශ්‍රාඩ වැඩ එහෙමත් නැත්නම් මේ මද්‍රව්‍ය එතනෝල් හෝ ජාවාරම් කිරීම ලිංගික අපරාධ සිදු කිරීම එහෙම නැත්නම් මනුෂ්‍ය ඝාතන සිදු කිරීම වැනි දරුණු අපරාධ කරපු ඡන්දදායකයන්ව පාර්ලිමේන්තුවට නොයැවීමේ වගකීම මේ අවස්ථාවේ ඉතාමත් පැහැදිලි තියෙන ඡන්දදායකයා මත ඒ ඡන්දදායකයා ඉතාමත් කරුණාකාරී වෙන්න ඕන තමන්ගේ වර්ණ ඡන්දේ ඒ වගේ දුෂ්ට මනුස්සයෙකුට පාවිච්චි කරනවාද පසුකාලීන අවුරුදු 5-10 මේකල මොනවද කරේ කියලා බලලා එහෙනම් පසුගාන පහුගිය අවුරුදු 5 හොරෙක් වුණා නම් ඉදිරිය අවුරුදු 5 හොඳ මිනිහෙක් වෙන්නේ නැහැ. පහුගිය අවුරුදු 5 මිනිහෙක් කරුණා නම් ඉදිරිය අවුරුදු 5 මම කෙනෙක් මරන්න chanceක් තියෙනවා තමයි. ඒ වගේ පුද්ගලයෝ අපි මේ සිස්ටමෙන් අයින් කරලා හොඳ පිරිසක් මේක ඇතුළට ගැනීමට මම හිතනවා ඡන්දදායකයන්ට මේක ලැබිලා තියෙන ඉතාමත් මානවක අවස්ථාවක් තමන්ගේ නියෝජිතයෙක් වීමට සුදුසු සුගත් බුද්ධිමත් යහපත් ආකල්පවලින් හෙබි පුද්ගලෙක් පාර්ලිමේන්තුවට තමන්ගේ නියෝජනය කිරීමට යැවීම සම්බන්ධයෙන් මම හිතනවා මේ අවස්ථාවේදී අපේ ඡන්දදායකයෝ වැරදි තීරණයක් ගත්තොත් රට යන පැත්ත වෙනස් වෙනවාම තමයි අය හරවන්න බැරි විදියට. මේක හරවන්න අපට හම්බෙලා තියෙන අවසාන අවස්ථාවේදී මම දකිනවා.